पत्थर टीका कुमार गेवाड़ दाने उठ गेट रेन वाले समार गेवा दर्शन हिटपु जनपति हिटपु अगमति प्रमुख अमात्य मंडले पास्कुरिदा प्रहारेट कमीशन सभा वार्ता पहदिलिव सदान जनपति कटनायक व्याप्ति प्रमाद किरीमें राज्य बुद्धि सेवा हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पोलिस निरंत जयवर्धन तमाम दिनमें මේලංකාදීප පත්‍ර හෙඩ්ලයින් ටික මං කියන්න ඩොලර් හිගේ හරස් වෙයි අල පරිප්පු සීනි ලුණු කන්ටේනර් 1000ක් වරාය හිර වෙලා වෙළඳ ඇමති කැබිනට්ටුවෙන් විසඳුමක් ඉල්ලයි වැටුපත් දීමනාවත් ලැබෙද්දී පළාත් සභාවෙනුත් ලක්ෂ 80ක තෙල් අරන් උතුරු මැද හිටපු මහ ඇමතිට ඉඩම් ඇමති බිරිඳ ඇප වගියාට වහ බොන්න වෙලා පෝර අවුලෙන් ප්‍රධාන වගකීම්ත්තා කෘෂිකර්ම ඇමති. එහෙම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා තමයි එහෙම කියන්නේ. තව මේ විශේෂ දෙයක් තියෙනවානේ. මොකද? අර කල්යාණි රන්පිවිසුම විවෘත කළ පුදුම ලස්සනක් තියෙනවා. මේ අල් ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ කට්ටියම එකතු වෙලා හරි ලස්සනට ඒකේ බල්බ් ටික මේ ඔන් කරන පළවෙනි වතාවේ මේ ෆොටෝ එක තමයි දාලා තියෙන්නේ. අනේ පුදුම ලස්සන. පුදුම ලස්සනක් තියෙන මෞපින් පත්‍රයේ තියෙනවා මල්ලි. මේ චින්නියා පාලම්පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් රිමාන්ඩ් කියලා. ආහ් අපි ඊගෙන දෙක කතා කරමු පස්සේ. පස්සේ කතා කරමු මේ තව සංවේදීම ඒ කියන්නේ කාලෙකට සරයක් දෙකක් අහන්න ලැබෙන පුවතක් තියෙනවා ලොකු වෙටර්ම දාලා ඉපදී දිනකට පසුව මව විසින් පොහොර උර එක දමා වල දෙමු බිලින්දිය පෑ පහක් පන පිටින් ඇහි පිල්ලන් ගසනු දැක රෝහල් ගත කළ දැරිය දැඩි සත්කාරයේ කියලා 18 හැවිරිදි මව අත්අඩංගුවේ කියලා තියෙනවා තව තියෙනවා මහින්දානන්දට එරෙහි චම්පිකගේ ප්‍රකාශය ගැන විමර්ශනය කර අධිකරණයට වාර්තා කිරීමට නියෝග පොහොර ගැනක් තියෙනවා පොහොර ගැසට්ටුව අවලංගුයි යලි රසායනික පොහොර ගෙන්වන්න අවසර කියලා තියෙනවා තව පොහොර අවුලට ඇමති වගේ කියන්න ඕනේ කාබනික පොහොර පිළිවෙල එක රැයකින් ගේන්න බෑ කියලා මෛත්‍රීපාල සිරිසේන කියපු දෙයක් කියලා තියෙනවා අද පත්‍රයේ කියතුඩියක් මේ ජනවාරි 1 සිට 55 පැන්න අයකට විශ්‍රාම යා හැකි කියලා වන්න තියෙනවා राज्य निर्धारण विश्राम गणिमी वायस हेटपा दक्वा दीर्घ कीम अनिवार्य कर अनिवार्य ने ओण वेड कर विश्राम विस्तर बेडिया गुस्ट की एक सिंहराजे महाचार मार्टिन दिव्य समुगणी के तीनो महाचार वर किता सेव्यक्र लोकू सेव्यक्र महाचार वर सिंहराजे महाचार मार्टिन कीलम की अपने लंका संहार शाख लोकेटमनेुरक्षा गुडा क्लब सेवा कृपा
මහාචාර්ය මාටින් කියලා කියන්නේ. කල්යාණී රන් පියුසුම ජනතා ආයතන කියන එක දැන් මේකෙත් දාලා තියෙනවා මෙන්න ලොකු පින්තූරයක් එක්කම. මේ පාලමේ ඩ්‍රෝන් පික්චර් එකකුත් එක්කම තව තියෙනවා පෞද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්වීමට අවසර කියලා කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්මගේ මාතා කියලා තියෙනවා. එහෙම තමයි ඉතින් මේකේ තියෙන්නේ. ඔන්න කොවිඩ් මරණවලින් 10837ක් අවුරුදු 60ට වැඩි අය අවුරුදු 60ට වැඩි අය වැඩි කියලා තමයි කියන්නේ. නංගි මොකද ඔය ෆෝන් එක බලන්නේ? ඇයි අරුණපත්තරේ? ආ අරුණපත්තරේ නේ පෝල් ෆෝන් එකේ තියෙන්නේ. ඒක ෆෝන් එකේනේ දැන් දිගටම තියෙන්නේ. ඒ මං කියන්නම් මේ හෙඩ්ලයින් ටිකක්. මේ ආණ්ඩුවේ ඔත්තුකරුව දෙන්නේ විපක්ෂයේ. නලින් බණ්ඩාර තමයි ඒක මේ අරුණට ලියලා තියෙන්නේ. වැඩි විස්තර අපි කතා කරමු. මේ තව තියෙනවා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළයි පරිබෝධනාශක රෙජිස්ටර් තනතුරෙන් ඉවතට. එයා රසායන පොහොර නියෝජිතේ කෘෂි ඇමති තමයි එහෙම කියන්නේ. සාලිය කුමාර ගුණසේකර මේක අරුණට ලියලා තියෙන්නේ. එතකොට ඒ රෙජිස්ටර් කියනවා මම වැඩ කළේ කැබිනට් උපදෙස් මත. මම යන්නේ නැහැ. නෑ. එයාව මේ අයින් කරනවලු. හැබැයි එයා කැබිනට් උපදෙස් මත නම් වැඩ කරේ. එයාට එහෙම යන්න බෑ කියන එක තමයි කියන්නේ අයියේ. එහෙම තමයි තියෙන්නේ. යන්න කියද්දි යන්න බෑ කියන්නේ කොහොමද? එහෙම පුළුවන් කියන්නේ. එහෙම පුළුවන්. ඒක කියලා දී. තමයි ගොඩක් අය කියන්නේ. කොහොමද දැක්කේ දෙවෙනි පත්‍රයේ තියෙන්නේ? මේ පත්‍රයේ තියෙනවා. පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමතිවරු වගකිව යුතුයි කොමිසම නිර්දේශ කර ඇතැයි ජනපති කියයි. වගකිව යුතු අයගේ අයිතිවාසිකම් අවශ්‍ය නම් ඉටු විය හැකි කියලා තියෙනවා. තව තියෙන පොහොර ගැසට්ටුව රිවර්ස් කරගනි. රසායනික පොහොර ආනයට පෞද්ගලික ආංශයට අවසර. දින 10කින් 1 ඩොලරයක්වත් මුදාහැර නැහැ. කන්ටේනර් දහසක් වරායේ හිර වෙලා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අපනයන කරුවන්ගේ සංගමයේ තමයි එහෙම කියලා තියෙන්නේ. තව තියෙනවා ICS ක්‍රියා ගැන ශ්‍රී ලංකාවට රුසියාවෙන් බුද්ධි තොරතුරු. තියෙනවා මල්ලි කොරෝනා මරණ 23 කියලා පොඩි එකක් දාලා තියෙනවා. අපි විස්තර කතා කරමු පස්සේ. ඔව් මේ අපි විස්තර පස්සේ කතා කරමු. කොරෝනා මරණ 23 මොකද්ද දැන් ඔය දෙන්න ඈත තියා මෙහෙම මෙහෙම කර කර මෙහෙම මෙහෙම කරන්නේ? නේ මේ අපි අනේ බලන්න රටට වෙන දේවල් මහර දේවල් රටට වෙන කියලා අපි දේවල් අපි දෙන්නේ ගත්තා. කියන්න ඕනේ රටට වෙන දේවල් හැමෝම දැන් හැමතැනම බලාගෙන ඉන්නේ. ඔය ඉන්නේ නේ. ඒක තමයි අපි දෙන්නත් මේ දුර ඉඳලා කතා කරන්නේ. ඒක මේ අපි දෙන්නත් මේ දුර ඉඳලා කතා කරන්නේ. ඉතින් ඒවත් අපි මටත් ඇහෙන්නේ කියන්න මමත් ඒව දැනගන්න එපා. හරි හරි ඉතින් ඔයාලට ඇහෙන්න කියන්න. දැන් ඔක දැන් මොකක්ද දැන් ඔක කරන්න හදන්නේ? දැන් මේ මං ඒ කියන තමයි ඉතින් මේ කියන දේ රටට ඇහෙන්නේ මේ දේවල් කියන්න හදන්නේ. කියන්න කියනවා නේ මන්ද. මේ මෙන්න මේවයි දිනවින පත්‍රයේ අර මං කලින් කිව්වේ කරුණායක ගුවන් තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමෙන් 1150ක පාඩුව. අනේ 1000ද? ඔව් 1100ද? 1105යි. ආ 1105යි. 1105 කෝටි. කෝටි 1105ක්. ඕ. ඛණ්ඩ බත්ම ඉතුරු වෙයිද? මෙහෙම කියොත් නේ තේරෙන්නේ නැහැ අයියේ කෝටි කියන්නේ මේ අනේ මන්දා මෙන්න මෙහෙමයි තියෙන්නේ ධනුෂ්ක ගඩොකඹුරේක ලියලා තියෙන්නේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය નિયમિત කාලයේදී අවසන් කිරීමට යහපාලන ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් රුපියල් කෝටි 1105ක පාඩුවක් විඳීමට රජයට සිදු වී තිබේ කියලා ඔන්න දිනමින පත්‍රයේ තියෙනවා. ඒත් එක්කම තියෙනවා ඔන්න මේ සහරාන් ගැන තොරතුරු දුන් තොරතුරු බුද්ධි රැස්වීමේදී සාකච්ඡාවට ගත්තේ නැහැ කියලා ඔන්න කියලා තියෙනවා. ආවෙන පිටුවේ තියෙන්නේ සහරාන් ගැන අර දැන් මේ දවස් ටිකේම කතා වෙනවානේ ඔය සම්බන්ධයෙන්. සහරාන් ගැන දුන්න තොරතුරු මේකට ගත්තේ නැහැලු. තොරතුරු දීලා හැබැයි මේකට ඒ ගැන කල්නුත් තිබ්බ ඔය අමති රොෂාන් තුෂාර තමයි මේක ලියන්නේ. තවහීද් ජයමාන් සංවිධානයේ මොහොමඩ් සහරාන් ප්‍රමුඛ අන්තවාදීන්ගේ ප්‍රහාරයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හා සිද්ධස්ථානවලට එළවිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා හිටපු පොලිස් ප්‍රතිවරයාට දැනුම් දී තිබුණද බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී ඒ සාකච්ඡාවට නොගත් බව රාජ්‍ය බුද්ධි සේවය හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දෙවැනි දිනේට සාකච්ඡා සාක්ෂි දෙමින් ඊයේ පැවසීය. ඔන්න මම කියලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ නම් ඒකට ඇක්ෂන් එකක් ගත්තේ නැහැ
කියලා තමයි කියන්නේ මේ මේ අපේ හිටපු ජනාධිපති තුමා මේ මොකද පොහොර සම්බන්ධයෙන් මොකක් කර කියලා තිබ්බ නේද ආව ගොවියාට වහ බොන්න වෙලා පොර අවුල මොකද පත්‍රේ නැංගි මේ ලංකාදීප පත්‍රේ පොර අවුලේ ප්‍රධාන වගකීම්තා කෘෂිකර්ම ඇමති කියලා තමයි කියන්නේ මේ 10 වෙනි පිටුවේ තමයි වැඩි විස්තර තියෙනවා කියලා සඳහන් වෙන්නේ ආහහ අපි බලමු මොකද්ද කියන්නේ කියලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තමයි මේ කියන්නේ ඩයනා උදයන්ගනි ලංකාදීප පත්‍රයට ලියන්නේ වගාවට අවශ්‍ය පොහොර නොමැති වීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇති වූ අවුල් සහගත තත්වයට ප්‍රධාන වගකීම්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය රට තුල ඇති වී තිබෙන අවුල් සහගත තත්වය නිවැරදි කර ගැනීමට කාලයක් ගත වනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා ඒ පහසු කරුණක් නොවන බවත් සඳහන් කළේ අපි දන්නවා ඉතින් ඒ පහසු නැහැ ජනාධිපතිතුමා එහෙම කියද්දී හිටපු ජනාධිපතිතුමා ගැන දැන් ඉන්නේ ජනාධිපතිතුමා දින මිනිට මෙන්න මෙහෙමයි කියන්නේ කොහොමද කියන්නේ හිටපු ජනපති හිටපු අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේම පාස්කු දා ප්‍රහාරයට වග කිය යුතුයි කියලා කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන බව ජනාධිපති ඔන්න කියලා කියනවා මේලා මෙයාලට ඇඟිල්ල දික් කරනවා මෙයාලා එයාලට ඇඟිල්ල දික් කරනවා ඇඟිල්ල දෙගොල්ලෝ දෙපැත්තට දික් කර කර ඉන්නවා ඉතින් වෙන දෙයක් වෙන්නේ නැහැ එහෙම ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ කියලා ඔන්න අරුණපත්‍රයේ මේ අපේ කාදිනල්තුමා කියලා තියෙනවා අරුණපත්‍රයේ මෙන්න මේවා තියෙන්නේ ඇත්ත දැනගන්න යෝන පරිගන්න රුදාවක් නැහැ කියලා කෙලිම පරිගන්න රුදාවක් නැහැ කියලා එතුමා කියලා දිනවා පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි කියයි කියලා තියෙන්නේ ජීවන්ත හිටියරචි ඔන්න පාන්තුර සිට ලියන්න මේක සුනිල් ශාන්ත මොනතුඩුව අපි මේ ඔටුන්නක් වගේ එක් එක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍යයක් රඟපාන්න නළුවන් ලෙස හෝ විහිළු විහිළුවට හෝ නෙමෙයි අපි මේ මේ ඔටුන්නක් වගේ දාගෙන ඉන්නේ මේ විහිළුවටවත් ටෙලිනාට්‍යම නෙමෙයි එහෙම එකක් නෙමෙයි මේ ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න ඒක කරන්න බැරි නම් අපි මේ මේවා ගලවලා දාලා යන්න ඕනේ ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටු තමයි මේ එතුමාලා ඉන්නේ කාදිනල් තුමා එහෙම කියන්නේ ඔව් එහෙනම් අපි මේවා දාලා යනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒකයි අපිට ඉක්මනට මේ ගැන හරියට දැන් ජනාධිපතිතුමා කියනවා නම් මේකලව කියන්න ඕනේ කියලාද ඉක්මනට මේ පිළිබඳ ඇක්ෂන් එකක් ගන්න ඕනේ මේ එහෙමයි කියන්නේ ඔව් මේ අපි එහෙමයි මේ අයියේ ඔව් කියන්නේ බල බල ඉන්න සෙනහ මේ තියෙනවා මේ එම්ඩී විරත්නගේ අපි හැමදාම කියන්නේ මාර්සිපාල කාටුන් එක හා මොකද මේ පාර්ලිමේන්තු බත් පැකට් එකේ මේ එළවලු නෑ ඈ පාර්ලිමේන්තු බත් පැකට් එකේ එළවලු නෑලු ආ අපිට බතුත් නෑ ඇත්තනේ මොකද්ද කිව්වේ අපිට ඕ බතුත් නෑ ඇයි කෑ ගහන්නේ ඇහෙන්න කෑ ගහන්නේ ඇහෙන්න බලන්න මලි අපේ ළමයිල ඉස්කෝලේ යවන්නේ කොහොමද කියලා මේ කොවිඩ් පාලනය ගැන දැඩිව සැලකිලිමත් විය යුතුයි ළමා රෝහලට ඇතුළත් වන ආසාදිත දරුවන් සංඛ්‍යාව ඉහළ දැන් මේ අහන්න නැද්ද මම මේ කියන දේවා මේ අපි මොනවද දැන් මම මේ 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 වැදගත් ප්‍රශ්නය මේ මේ කොවිඩ් පාලනය ගැන සැලකිලිමත් වෙන්න ඕනි කියන එක ගැන කතා කරනවා ඕගොල්ලෝ වෙන කතා කුඩු කුඩු ගන්න නෑ නෑ අපි කතා කරේ විදින එක ගැන විසර වැඩි අයට විදින එක ගැන තමයි අපි කතා කරේ ආ ඇත්තද ඔව් දැන් මට පේනවා ඕගොල්ලෝ විද ගන්න ලෑස්ති වෙනවා කියලා මේක චුට්ටක් අහනවද ආ කියන්න 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 ආ කියන්නකෝ මේ අපි අහන් ඉදී මාවුපින් පත්‍රයේ තියෙන්නේ ළමා රෝහලට ඇතුළත් වන ආසාදිත දරුවන් සංඛ්‍යාව ඉහළට තරඳු නානක්කාර තමයි මෞබිමට ලියන්නේ වැඩි විස්තර කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් සිදු වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා සඳහන් කරයි ඉදිරියේදී තවදුරටත් ආසාදිත සංඛ්‍යාව වැඩි වුවහොත් නැවත පාසල් වසා දැවීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා පැවසීය විශේෂඥ වෛද්‍යවරයා මෙසේද කීය අපිට දකින්නට ලැබෙනවා පාසල් ආශ්‍රිතව හෝ නිවෙස් ආශ්‍රිතව යම්කිසි රෝගීන්ගේ වැඩිවීමේ තත්ත්වයක්.
විශේෂයෙන්ම අපේ රිජ්වේ ආර්යාල අමාරෝහල ගත්තොත් කොවිඩ් 19 සහිත රෝගී තත්ත්වයේ බවට තහවුරු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. ඒ නිසා මේ ඉතා හොඳින් පාලනය කරගෙන දරුවන්ට ලැබුණු අවස්ථාව ඉදිරියට පවත්වා ගැනීම ඉතා වැදගත්. රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නම් සියලු පාර්ශ්ව වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. ඒ කොවිඩ් ගැන හිම කියද්දිම මේ අතපත්තරෙත් අර අපි දෙන්න කතා වීදී මේක ගැන මේ විදිහ 20ට වැඩි අයටත් බූස්ටර් 20ට වැඩි අයට විදිනවා කියලා කිව්වේ ඒක. ඔව් 20ට වැඩි අයට බූස්ටර් කියලා දෙනවා. ඒත් එක්කම අතපත්තරේ තව තියෙනවා කොවිඩ් මරණ වලින් 10837ක් අවුරුදු 60ට වැඩි අයයි කියලා තියෙනවා. ඔන්න මේ නිදර්ශන වික්‍රමසිංහ තමයි ලියන්නේ. මෙරට තුල මේ වන විට සිදුව ඇති කොවිඩ් මරණ වලින් 10837ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. දැන් මෙන්න මෙහෙමයි. දැන් ළමයි ගැන කියද්දී සහ 60ට වැඩි අය ගැන කියද්දී දැන් 60ට වැඩි අය මේ වෙන විටත් ඒ ජේෂ්ඨ පුරවැසියෝ සමහර කම්පැනිස් වල සේවය කරනවානේ. ඔව්. සමහර ස්ථානවල දැන්ටත් ඒගොල්ලෝ රැකියාවේ නියුතු වෙනවා. ඒ ඒගොල්ලන්ට රැකියාව නැති වුණා මේ කොවිඩ් එක. මොකද බයයිනේ ගේන්න. ඊට පස්සේ තව එකක් තමයි මේ දැන් එතකොට ළමයි වෙහෙමයි කියලා ඉස්කෝලේ වල ඉන්න බෑනේ නේද? අනිවාර්යයෙන් යවන්න එපා මල්ලි ළමයි ගෙදර තියාගෙන මොකද්ද කරන්නේ? අන්න ඒකනේ දැන් චූටියක් කරලා ළමයා හැම දැන් අවුරුදු කීයකින් දෙකකින් විතර ඉස්කෝලේ ගිහිල්ලා නැහැ නේද? ඔයා පටන් ගන්න පටන් ගත්ත විතරයි යන්න බැරි ම වුණා. ඒකනේ වැඩි. එතකොට දැන් එතකොට අනිවාර්යෙන්ම යා යවන්නම වෙනවා. ඔව්. ඒතර පරිස්සම් කරන්න ඕනේ පුළුවන් තරම්. මොකද ඒ තැන් වලත් ගොඩාක් ළමයි එක්කව වෙනවා. ඒතර ළමයි කියන්නේ දන්නවනේ මාස්ක් කැලේ. එතකොට අතවෙම හොදන්නේ දුවනෝ මේ පොඩි වයසනේ. පුළුවන් තරම් ළමයිව දැනුවත් කරන්න. පුළුවන් තරම් මේ ගැන අවධානම ළමයාට කියලා දෙන්නක් ඈ. ඔව්. හරිද? කියා දෙනවා මම. අයියේ. ඔව්. මේ ලංකාදීප පත්‍රයේ තියෙනවා අර අල පරිප්පු සීනි ලුණු කන්ටේනර් 1000ක් වරාය හිර වෙලා. මේ මේ හිර වෙලා නිසා වෙන්න ඇති මෙව්වගේ ගණන් වැඩි. ඒකයි. මොකද දැන් මේ විස්තර දෙන්න. වෙළඳ පොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසීමිත ලෙස ඉහළ යාමට එයද බලපා ඇතැයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග කියයි. එබැවින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වරායේ නිදහස් කර ගැනීමට වහාම පියවර ගත යුතු ඇතැයිද ඔහු සඳහන් කර ඇත. කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා රාත්‍රියේ රැස් වූ අතර රට තුළ ඇතිව තිබෙන ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ. මෙහෙමනේ අයියේ, ඒ රැට රැට හම්බෙලා හරි මේ දේවල් ගැන සාකච්ඡා කරලා මේවට විසඳුම් දෙන්න තමයි හදන්නේ. ඔය රැට රැට හම්බෙලා සාකච්ඡා කරන්න කියලා නෝ කියන්නේ. ඔව්. ඒගොල්ලෝ හිර කරන සැරයක් ගානේ මාගේ අපේ දෙල්ල මුලින් තමයි හිර වෙන්නේ. එහෙම කියන්නේ මෙහෙම නෑ නෑ හිර වෙන්නේ නෑ. බලන්නකෝ දැන් ලංකාවට ලංකාවෙන් අපනයනය පවා සිද්ධ වෙනවා. ඒකම මේ බලන්නකෝ මේ තියෙන ලංකාදීප පත්තරේ සිරිලක බතික් සිරි දයා සිරිය තින් අප්‍රිකා. අනේ බලන්නකෝ ඒක ලස්සන ලියදනේ. සිරියක බතික් සිරි දයා සිරි අතින් ඇමරිකා. මට ඒක දෙහිනාගේ නෑ. මම එච්චර මේ 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 ඌමනාවෙන් කියන්න හදන්නේ මොකද්ද කියලා මම මට ඒකයි කියන්නේ. බතික් දේශීය රෙදිපිලි හා අත්කම් නිෂ්පාදන තොගයක් ඉතිහාසයේ පළමුවරට ඇමරිකාවට බය වෙන්න එපා. ළඟදීම නිදාස් කරලා දෙනවා. කවුද? මං ගෙවල ඔය හාල් පොල් දැන් ඔය කීයද මේවා තියෙන කියන්නේ? කීයද නිදාස් කරගන්න ඕනේ කියලා කියන්නේ? අර මේ මේ මං කියවපු එක. ඔව් කීයද නිදාස් කරන්න ඕනේ? ඒකේ මේ ඩොලර් 1000ක් 1000ක් කන්ටේනර් 1000ක් තමයි වරාය හිර වෙලා තියෙන්නේ. කන්ටේනර් 1000 නිදාස් කරගන්නේ? ඔව්. මං කළද මං කළ දෙන්න. මේ දිනමින පත්‍රය වෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. මම කරන විදිය ගැන කියන්නේ කෝටි 100ක් වටිනා දුර්ලභ මණිකක් හමුවේ. ඔව් සුභාෂිනී සේනානායක තමයි කියන්නේ රුපියල් කෝටි 100ක් පමණ වටිනා
දුර්ලභ ගණයේ මේ මට ඉංග්‍රීසි නම් පොඩ්ඩ අමාරුයි. හා හා. දැන් මේ natural pen kits වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවේ තිබේ. මෙම මැණික් ගල ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු විශාලතම පෙනේ කිට් මැණික බව මැණික් පරීක්ෂා කිරීමේ අනතුරුව ඒ සඳහා සහතිකයක් ඊයේ නිකුත් කළ බව ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරී සභාපති තිලක් වීරසිංහ මහතා දිනමිනට පැවසීය. මේ වාසනාව මම මම ණය ගෙවන්න හදන්නේ ඔන්න නංගී වාගේ දෙතින් මෙහෙමයි දැන් අර පොකුරු පිටින් මැණික් හම්බුනේ ඒතකොට තියෙන ඔක්කොම ණය ටික ගෙවන්න මෙන්න මේකයි ඉල්ලම කියලා කතා වුනේ දැන් ওই පොකුරට මොකද්ද උනේ ඒ පොකුරට වෙච්ච දේ තමයි ඕකටත් වෙන්නේ දුකයි ඉතින් මේ වගේ නිවුස් අහන්න ලැබෙන එක මේ ඉපදී දිනකට පසුව මව විසින් පොහොරු රේක දමා වල දැමු බිරිඳිය පැය පහක් පණ පිළි මොකද කි මොන පත්‍රෙ තියෙන මව්බිම් පත්‍රෙ තමයි තියෙන්නේ ආහහා වැඩි විස්තර මම කියවන්න අලුත උපන් දිනක් වයසැති තම බිරිඳු දියණිය පොහොරු රේක බහත් වල දමා පැය 6කට ආසන්න කාලයකට පසු වලහාරා පොහොරු රේ ගොඩ ගනිදී එම බිරිඳිය මරණයට පත් නොවි ජීවත් වීමේ ජීවත්ව සිටීමේ පුවතක් චාව කච්චේරි පොලිසියෙන් වාර්තා වේ. බිලින්දියේ මේ වෙන විට යාපනය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලැබෙනින් සිටින බව චාව කච්චේරි පොලිසිය කියයි. චාව කච්චේරි පොලිස් වසමේ මට්ටුවිල් උතුරු ප්‍රදේශයේ මවක් විසින් ඉක්ුත් දිනයක සිය නිවස තුල දරුවෙකු ප්‍රසූත කර තිබේ. එම නිවසේ ඇය සමග ඇයගේ මවද වෙසෙන බව පොලිසිය කියයි. ඒ කියන්නේ අවුරුදු 18 හැවිරිදි මවක් මවක් දැන් ඇත්තටම ඒ කියන්නේ මේ ඕක මේ කේවද්දි මට මතක් වුණේ නංගී අර අර ඉස්සර තිබ්බා අපේ නිවුස් එකක් මේ මීට මං හිතන්නේ ආව කොවිඩ් එන්න කලින් වගේ අවුරුදු දෙකමාරකට දෙකකට විතර කලින් තමන්ගේ ළමයි ටික මොහොතර හරි ගංගකට හරි දාලා ඒ අම්මත් පයින්නෝ මැරෙන්න කියලා එතකොට ඇව්වහම කියලා තියෙන්නේ අනේ මහත්තයෝ දැන් පොලිසියෙන් බේර ගන්නවනේ කට්ටියම එන්න පොලිසියට ගෙනිහලා දැන් තියෙනවා අම්මත් ඉන්නවා ළමයිනුත් ඔන්න හොස්පිටල් එකේ ඉන්නවා ඇයි ඇයි තව මේ වගේ දෙයක් කරේ කියලා හදි කියලා දෙන්නේ අනේ මහත්තයෝ මාව බලාගත්තර කමන්නේ මාව බේරගත්තා වගේ කමන්නේ පුළුවන් නම් ළමයි ටික බලා ගන්න මට ළමයි ටික බේර ගන්න මේ බලා ගන්න සල්ලි නැහැ ජීවත් කරවන්න සල්ලි නැහැ කියලා ඒකට ඉතින් හොඳම විසඳුම මැරෙන එක නෙමෙයි හැබැයි ඉතින් මිනිස්සුන්ට ඒ වගේ ආවේග දෙන්න පුළුවන් මිනිස්සු ඒ තරම් අසරණලා තියෙන්නේ අයි අක්කේ ඒ වුණා අපිත් ඒක බීලෙමු ඈ දැන් ආ නේ මරුවක් කිතේ ගබු තේ ගබු තේ ගබු ආම මමනේ හදන්නේ දැන් යන්නේ අනේ නෑ බෑ කියන්න බෑ ඔයාගේ තේ මාරයි දැන් ඔයාලා ගෙදර ඇවිල්ලා මම තේ හදන්නේ ඔ ඔ ඔ අනේ නෑ නෑ මාර රස අක්කා තේ හදනවා අක්කා තේ හදනවා ඔයා කුවේ ඔයා කුවේ නෑ ඔයා වාඩි ඔයා තා අයියෝ මේ පත්‍ර ටික ගන්න එයා වාදයක් තමයි කොහමද මේ පත්‍ර ටික ගන්න බෑ මේ වට්ටල ඔයා කියන්නේ කි මට තේරෙන්නේ मेतन මට තේරෙන්නේ මේ බද කාලේ ළමයි කොහොමද මේ හැදෙන විදිය ඇත්තමයි මට අක්ක මෙහෙමයි අයිය අවුරුදු දෙක තියෙනවා මේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට හැදෙන විදිය වෙනස් හිතන පතන විදිය වෙනස් අපි ඕගලන්ට වඩා වෙනස් ඔයගෙන හිතන්නේ පොර විලි සංඛ්‍යාවක් තියෙ කියලා එකක් ඔය හැම එකකටම තියෙන්න බෑ නංගි එහෙම නිවුස් එකක් තිබ්බේ නෑ විලි සංඛ්‍යාවක් කියලා මම මේ දැනුත් නිවුස් ටික බල බල ඉතින් විලි සංඛ්‍යාවක් නැති වැඩක් මෙතන දැනුණාද ආ මෙතන උනා කියලාද කියන්නේ මෙයා මේකට නෙමෙයි මොකක් හරි කිව්වද ඇයි දැන් මෙතන වෙන දේවල් මට හටක් කරලා කතා කරන්න ලැජ්ජා ඒ නිසා මේ එක මම මෙතන යන්න ඕනේ නැත්තම් මේ තියෙන මොනා හරි කියවන්න ඕනේ නේද මේ තියෙන මොනා හරි නිවුස් එකක් කියමුද ඒක නම මම කියන්නේ ඉතින් ඔයාලා විකාරයි මම කියන්නේ ඇත්තටම මෙහෙමයි උදේ ඉඳලා මම ගොඩාක් දේවල් කරන්න හදනවා කිසිම මේ
पत्र मेतन कोच्चर बाधा की पत्र मिथन बाधाई बला ये वैसे मेरे वस्ट की आप मैच बाधा अन्न बाधा बाधा अन्नवा वैसे बाधा तपिकोल मिन्न मेहमे अद पत्र मिन्न मेहमे श्रीलंका जयग्रहण कड़ल हतर पशु पसी सील बलापुर वर्षावे आशीर्वाद मत बाधा अक्र आशीर्वाद 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 මේ සංජීව ධර්මසේන තමයි මේක ලියන්නේ සංචාරක බටහිර ඉන්දිය කොදු කණ්ඩායමේ පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයතහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍ය වෙත්තේ තවත් කඩලු 4ක් පමණයි කියලා වුණා තියෙනවා ඇත්තටම මේ සතුටුයි මේ ගොඩක් මේ කියන්නේ ටෙස්ට් අතින් ගත්තාම ලංකාව තවමත් අර රේටින්ග්ස් බස්සගෙන නැහැ लखनऊ तीस सतरक जयक लबी मिटर श्रीलंका कांता कंडा में समत्वीय लेकिन ये चामरी की बोटा किक कहीं बैठे उससे किन्हें था लो आठ नंगी काव्य जरी क्रिकेट टरी गान बोलो मांगी है कहाँ दक्षिण ने बोला चामरी आकलन वाले इन्ने माने मांदे वेना पाते का कोई नारक दो आप बातिक का की देखनी है बोलो ऐ मम्मा का करीकरण तमाही तंगी ने ගද්ද කියන්නේ නැහැ මුකුත් නැහැ අකි කියවන්න කොහොමද මේ කියවන්න එපාද කියවන්න කියවන්න තියෙක තමයි දිවයින පත්‍රයේ තියෙන්නේ මෙන්ඩිස් සහ එඹුල් දෙනිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලං කරති කියලා කියනවා ආහහා රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් එඹුල් දෙනියගේ දඟපන්දුව හමුවේ ගාල්ල ජාත්‍යන්තර පිටියේදී යලිත් වරක් අසරණ වූ කොදේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් ක්‍රියාත්මක පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනේ වූ ඊයේ 24 වැනිදා නිමාවට පත්වෙද්දී 102 වෙනි ඉනිම සඳහා කඩලු 6ක් දෙවී ලකුණු 52ක් ලබා සිටියේය. ඒ අනුව ලකුණු 348ක ජයග්‍රහණයේ ඉලක්කයක් හඹා යන සංචාරක කොදේ කණ්ඩායම අද දිනේදී 24 වැනිදා කඩලු 4ක් අතැතිව ලකුණු තවත් ලකුණු 296ක් පිටුපසින් පසුවේ කියලා තියෙනවා. මේ තව විශේෂම දෙයක් තියෙනවා කිය. මොකක්ද විශේෂද? ඔව් සචිනි පෙරේරා යලිත් ජාතික වාර්තාවට පණි. නිරෝෂාන් ප්‍රියංකර තමයි මේක මේ දිනමින පත්‍රයට ලියන්නේ. මෞබිම් පත්‍රයට ලියන්නේ. ඒ ඕක දිනමින පත්‍රේ. මෙතන මෞබිම් මෞබිම් පත්‍රේ තේ නිවුස් එකම තියෙනවා. ආ ඒ නිවුස් එකම අද පත්‍රෙත් තියෙනවා. ආහා. මං කියන්නද මේක? හා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 57 වෙනි යුද හමුදා මල්ල ක්‍රීඩා ශූරතාවේදී කාන්තා රිටිපැණීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සචිනි පෙරේරා සමත් වූවාය. එහිදී ඇය මීටර් 3.60ක උසක් සටහන් කර අතර ඒ සමගින් ඇය විසින් පසුගිය මස ජාතික ශූරතාවලියේ තබා තිබූ මීටර් 3.57ක වාර්තාව බිඳ වැටිනි. එහෙම තමයි යා අලුත් වාර්තාවකට යන්නේ. එක්කනේ බාධා බාධා නැද ජයගෙන කොහරි දැක්ක. ඉස්සරහටම යනවා. ඉස්සරහටම යනවා. දැන් බලන්න මේ අද පත්‍රයේ තියෙන්නේ. දැන් අපිට ක්‍රිකට් මැච් එකක් බලන්න දැන් මෙහෙම ගිහිල්ලා බලන්න ලයිව් බලන්න බාධා නේ. හරිද? දැන් ඉතින් මේ බාධාව ඉවතට කියලා තමයි තියෙන්නේ අද පත්‍රයේ තියෙන්නේ. ක්‍රීඩා ලෝලීන්ට විරුද්ධ වූ ගාල්ල ක්‍රීඩාංගණය. නැහැ. නැත්නම් ක්‍රීඩා ලෝලීන් පිරිසක් දැන් ගාල්ලේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලාම බලන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි තියෙන්නේ. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව කොදුව අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් එක තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට
විවෘත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙරේදා සන්ධ්‍යාවේ නිවේදනය කළේය. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ වූ ඊයේ දිනේ තරගයේ නැරඹීම සඳහා සැලකී යුතු ක්‍රීඩා ලෝලිය වූ පිරිසක් පැමිණිය සිටියහ. ටෙස්ට් එකක් වුණත් අපේ කට්ටිය බලන්න යන තත්ත්වෙට දැයි කියන්නේ ඒ තරම් ආසයිද? ඒකයි දැන් මේ බාධා එල්ලුණාට අපි ඒ වගේ දේවල් ආසයි. බාධා බිඳගෙන ඉස්සරහට යන්න ඕනේ. මේ බාධා බිඳගෙන ඉස්සරහට ගිහින් මේ තව තියෙනවා. මේ බාධා බිඳගෙන නෙමෙයි. මම කියන්නේ ඩයලොග් LPL තරඟාවලිය බලගන්වයි. තේමා ගීතයකුත් එලි දැක්වේ. මෞබින් පත්‍රයේ තමයි තියෙන්නේ. මෙවර ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලිය තරඟාවලියේ නිල සම්නිවේදන සහකරු සහකරු ලෙස එක්වෙමින් ඒ බල ගැන්වීමට ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායන තරු රැසක් එක්ව ගායන එක්ව ජයගමු LPL තේමා ගීතයේ තරඟාවලි සංවිධායකයන් වන ද IPG ගෲප් මගින් පසුගියදා එළි දක්වනු ලැබිය. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් වැදගත් තරඟාවලියක් වන මෙම LPL තරඟාවලිය සඳහා තේමාවක් සපයනු ලබන මෙම එක්ව ජයගමු ගීතය සඳහා ජනප්‍රිය ගායන තරුවන භාතිය සන්තුෂ්, යොහානි, සංක, සජිත, උමාරියා සහ ADK යන ගායක ගායිකාවන් හඬ මුසු කර තිබේ කියලා තමයි තියෙන්නේ. श्री लंका रोधपुडु टेनिस क्रीडावट एलंबेन वर्षेदी CICT अनुग्रहय किला तियेनवा औषध वर्ग पिटिये तमयि कियन्ने अदपत्रये तमयि मेक तियेन्ने रोधपुडु टेनिस तरंगावलिय गेन तमयि तियेन्ने श्री लंका रोधपुडु टेनिस तरंगावलिय සඳහා එළමෙන 2022 වර්ෂයේදී තනුග්‍රහය දැක්වීමට කොළඹ අන්තර්ජාතික බහලුම් පර්යන්තය ICCIT ඉදිරිපත් වී ඇත කියලා තියෙනවා. තව ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය එළබෙන දෙසැම්බර් 15 වෙනිදා වන්න පටන් ගන්නවා කියලා තියෙනවා. ගෝල්ෆ් ෆෑන්ස්ලා ඉන්නව නම් ඔන්න ඒගොල්ලන්ට මොඳ ආරංචියක් වෙයි ඒක නේද? ඔව් මේ අයි ඔව් මෙහෙමනේ ඔය දැන් ඔය හැම දෙයකටමත් බාධා තියෙනවානේ. නේද ලංකාවෙත් තියෙනනේ ලොකු බාධා අපිට ඉස්සරහට යන්න බැරුව. මොනවද දැන් මේ ආර්ථික ප්‍රශ්න තියෙනවා, කොවිඩ් ප්‍රශ්නේ තියෙනවා, ඒ ඔක්කොම බාධා. ඒ ඔක්කොම බාධා අපිට අර लंका දැන් එතකොට අපි ගන්නවා මොකක් හරි දැන් ඔය බාදයි කියලා කිව්වකම ආපෝ මේක හදන්න බෑ
ලංකාව දෙන්නේ දැන් අර අර චූටි ළමයා දැන් මෙතන තියාගෙන අම්මෙක් කර තාත්තෙක් එක්ක කර කියනවා ආ දැන් මේ පොඩි ළමයා මේ පැත්තේ ඉන්නවා දැන් මෙහෙම හම්බෙච්ච එකනත් එක්ක අපි කතා කරනවා බාදයිනේ මේක හදන්න බෑ පුදුම බාදයි කියලා කියන්නේ හරිද එතකොට මොකද අර පොඩි ළමයා මිනෝදයක් දෙන්නේ පොඩි ළමයාත් කියනවා අර පොඩි තාවේ ගිහලා උන් ඉස්කෝලේ දැම්මම පස්සේ ඉස්කෝලේ යම් මේ යාළුවත් එක්ක කියනවා මේ උයා දන්නවද මේක හදන්න බෑ පුදුම බාදයිනේ मम किन देट तेरूंगा बाधा මොකද චුට්ටු ගානක නේද නෑ නෑ මල්ලී ඔයාලා වුණත් එළියට බහින්න එපා ඔය චුට්ටු ගාන වෙලාවට ආ අනේ ඉතින් වුණ දන්නවද අපි එළියට බහින්න දෙන්නේ නෑ නෑ ඒ වුණාට බලන්නම් ගිහ හරියටම කොහේ හරි යන්න ලෑස්ති වෙච්ච ගමන් මේ දෝකව ඔය කෑ ගහන්න කියලා හැබැයි මම මොන හරි කියන්න හදද්දි ගොඩක් වෙලාවට වුණ චුට්ටු ගාන දෙනවා ඒ කියන්නේ ඔයාට ඒ කියන්න එපා කියලා කියන්නේ ඒ කියන්නේ කියන්න එපා කියලා කියන්නේ එපා කියලා තියෙන්නේ එතකොට මට දැන් නංගී භාග්‍ය නංගීට මං අර අමාරුවෙන් ඇවිල්ලා වැඩ කරලා ඇවිල්ලා නංගී මේ කෑම කියද චුට්ටුගා දික් කැමෙක් එපා කියලා කියනවා අක්ක මාර්ගතරන් කියනවා චුට්ටකලා ඉඳලා ඉල්ලන්නම් කි නැත්තම් මේ වහ වෙන්න පුළුවන් ඔය කෑම උනා එක්ක කෙස් ගහක් තිබිලා හම් වෙන්න පුළුවන් අපිට හිතන දේවල් වෙන්න පුළුවන් මල්ලියේ ඕන මාර් දේවල් නයක් ඒකට දාන්නේ කලින්ම දාන්න ඕන ඒ ටික ඕ තින් ප්‍රශ්නේ අක්කේ ඕන ඔච්චර දේවල් දැනගෙන ඇයි අක්කේ ඕන ඕමින් ඕනට අපිට වඩාතර ඉන්න තිබ්බනේ අම්මා බලන්න පුතේ බලන්න කොයි කියන විදිය මොන සෑහෙන දේවල් දාන්නේ ඒකත් එහෙම ඕ ඕන ගොඩාක් කල්ලර ගිහින් දාන්න ඕන ඔය පාර්ලිමේන්තුවට අරගෙන प्रश्न व्यवसाय කොහොමද බල කපට ගන්න? ආ ඒක ෆේස්බුක් පැත්තට. බල කපට ගන්න කොහොමද? නෑ නෑ. අදෘශ්‍යමාන බලවේග වලින් මට කියන්නේ. ඇත්තර මේ, ඒ කියන්නේ බල්ලට කන කසනවන. අපි මොකද්ද කරන්නේ බල්ලගේ කන කසන එකට? දැන් ඔය වගේ විශ්වාස ගොඩාක් ලාංකීය සමාජය තුළ තියෙනවානේ. කම්පට ගහන්නේ, වයි හෝර චුච්චු ගන්න. කලු පූස. අන්න හරි. කලු පූස. දැක්කොත් ඉවරයිනේ. ඇයි අනේ මන් දන්නේ සුදු පූස කමන්නේ නැද්ද කමන්නේ යාළුවා කළු පූසේ දැක්කොත් නම් හරිම අසුබයි කියලා ගමන නවත්තනවා ඔව් ඔව් ඇත්ත ඇත්ත ඒකත් එහෙමයි අර හිස් කල එහෙම ඒ අරන් ආ කියන්නේ හිස් වාජන අරන් දැන් කලේ වතුර හිස් උනොත් හිස් එකනේ අරගෙන යන්නේ වතුර ගේන්න එතකොට හිස් වාජනය දකින්න අපි හොඳ නැහැ එතකොට මොකද එකට කරන්නේ මිස කලේ අරන් දුවනවා නම් ඕ ඇත්තටම ඒ කවුරු හරි වැදගත් මිනිහෙක්
එනකොට දැන් අපි හිතන්නකෝ මේ යනවා කියලා ඉස්සරහට කලේ අරගෙන හරි ආරච්චි මහත්තයා එනවා කියලා කරේ අරන් දුවන කරාට මේ දලරිදි ඒ ඉස්සරේම වෙලා තියෙන්නේ දලරිදි ඒ අසුබයි කියලා කිව් දැන්ටත් ඔය දැන් අර මල්ලි වතුර වීදුරුවක් අරන් ඔය සුබ ගමනක් යනකොට ඉස්සරහට එන්නේ මල්ලේම දාලා ඕ මල් මේ කියන වතුර කලයක් අරන් සුබ ගමනක් යනකොට වතුර කලයක් අරන් ඉස්සරහට එන්නේ ඒවා සුබයි සුබයි අර හිස්සුනොත් හිස්සුනොත් තා සුබයි කියලා තමයි කියන්නේ හා කියන්නේ බාදයි හ්ම් හ්ම් ඕ නේද ඒකත් උදයි මේ ඒවක් එකම කියර මේ කළු පොල් කිච්ච ආ ඕ පොල් කිච්ච දනි පොල් කිච්ච දකින්න හොඳ නැහැ කියලානේ දැන් එක පැත්තක එක්කෙනෙක් දකින්න හොඳ නැහැ දෙන්නෙක් දැක්කොත් සතුටා සතුටලු මේ ඒ කියන්නේ තුන් දිනක් දකින්න හොඳ නැහැ අසුරයන් කිය මරණයක්ලු හතර දිනක් දැක්කොත් රත්තරන් හම්බෙනවා එහෙනම් මම මේ කල්පනා කරන්නේ මට මේ අපේ ගෙදර ගොඩ ගන්න බැරි තරම් රත්තරන් තියෙනවා ඇයි එහෙම නිකන් අතර තියෙනවා ඕ නෑ නෑ අපේ ඒ කියන්නේ නුවර පැත්තේ එහෙම ඒ කියන්නේ කළු පොල් කිච්ච ඇති වෙන්න ඉන්නවා පහ හය හතර ඇති වෙන්න ඉන්නවා දැන් එක එක දිහා මේ බලන් ඉඳලා තව තුන් දිනක් ඇවිල්ලා වහන ඒ තරම් අර හොඳට ඉන්නවා මම කරන්නේ මන්දී ඔය එක්කෙනෙක් ඉන්න වෙලාවල් තියෙනවා ඕ එක්කෙනෙක් මම ඉස්සර කරනවා එක්කෙනෙක් දැක්කම මම තව කාට හරි පෙන්නනවා අර අර එක්කෙනෙක් ඉන්න එක්කෙනෙක් එතකොට ඒවත් එනවා ඒක එතකොට අර කැපිලා යනවලු තව එක්කෙනෙක් දැක්කනේ ඒක අවලංගු මේ අක්කේ ඉතින් ලංකාවට ඉතින් ඔය වගේ හිතන තරක් ලංකාවට මමට තේරෙන්නේ නැහැ සුභානාගතයක් කියනද මොකද්ද මං කියන්නේ කියලා සුභානාගතයක් කියන තොඳරේ මදි ඒකත් අසුබ ඔව් නේද ඔව් එතකොට දැන් මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ ලංකාවේ මිනිසුන්ට ඔකට කියන්නේ හැබැයි දැන් මෙහෙමයි දැන් ලංකාවේ බහුතරයක් මේ බුද්ධ බෞද්ධ දර්ශනය අදහන අයනේ ලංකාවේ බහුතරයක් ඒතර ඔය බහුතරෙන් බහුතරයක් තමයි ඔන්නෝ කියන තැන ඉන්නේ ඇත්තටම ඒතර බෞද්ධ දර්ශනයෙම කියලා තියෙනවා ඕවා නිකන් ඒව අසුභ ක්‍රියා නෙමෙයි ඔය සත්තුන්ටවත් ග්‍රහලෝක වලටවත් අපේ ජීවිතේ පාලනය කරන්න බෑ ඒක අපේ ජීවිතේ පාලනේ අපි සතුයි ඒ අපේ ජීවිතේ පාලනේ ඔය කියන්නේ ඔබේ ජීවිතේ පාලනේ ඔබ සතු. ඒක වෙන සතෙක්ට කුරුල්ලෙක්ට බල්ලෙක්ට වගේ අහිංසක සතෙක්ට ගහන්න යන්න එපා. ඒ සතා හිටමුද? ඒ සතා කන කසන්න නැතුව අපි ගිහින් ඒ සතාව කන කසන්න. ඒක වෙන්න දෙන්න. ඒ ඒ ඒගොල්ලෝගේ ජීවිතේ එහෙම තියෙන්නේ. සත්තුන්ගේ ස්වභාව ධර්ම මේ විදිහට තියෙන්න දෙන්න. Taman ඒව ඔළුවට බාහිර බලපෑම් දාගන්න එපා. Tamanට සුබයි නම් බුදුහාඳුරු කියලා දෙන්නේ. Tamanට හොඳම වෙලාව තමන්ගේ වෙලාව තමන්ට තේරෙනවනම් මේ වෙලාව තමන්ට හොඳයි කියලා. ඒක තමයි හොඳම වෙලාව. ඒක නිසා බොරුවට බාධක ඔළුවේ දාගන්න එපා. ඒ දිනුවට ලොකුම බාධාව තමු. ඒක නිසා දිනු වෙන කෙනෙක් නම් කිසිම දෙයක් අදාළ නැහැ. ඒක සිංහලවල් සූත්‍රෙත් කියලා දිනවා. මට ඒකේ හරියට මේ වෙලේ මතක නැහැ. අපි ඒ කියන්නේ ගාථා මට හරියට මතක නැහැ. අපි ආගම දහමට හැදිච්ච ළමයි. ඔය උනාට එහෙමම කියන්න හොඳ නැහැ මදි. ඔය ඇත්ත නැත්තත් තියෙනවා. ඔයාට එහෙම කියන්න බෑ. ඒවා ඔළුවට ගන්න එපා නම්ම නම් කියලා. ඔයා අනිවාර්යෙන් එළියට යද්දි හුණ චුක් චුක් ගෑවොත් ඔයාලා සුබලා ඕ අසුබත් තියෙනවා. මම පොඩ්ඩක් වෙලා ඉඳලා ගමයි එළියට බලන්න. ඔව් නේද? ඒවා ඒ කියන්නේ මොනා හරි ඇත්තක් තියෙනවා. ඔව් කොච්චර කිව්වත් ඔය වගේ හදන්න බැරි ඈත් ඉන්නවා. එහෙම තමයි මල්ලි. ආ නේද කියන්නේ මේ අනේ චූඩියක් කර තේරුම් කරලා වැඩක් නැහැ. දැන් බලන්න අංගි අපේ ආදරයට කොච්චර බාධායිද කියන්නේ. ආ මේකයි මටත් කල්පනා වුණේ ඒකයි. දැන් ආදරේ කරන්න ගියාම කොච්චර බාධා නම් ඇති වෙනවද අයියේ. දැන් ඔය දෙන්නට තියෙන ලොකුම බාධාව මම කියලා මන් දන්නා. ඒ උනාට කමක් නැහැ. මම මෙතනින් යන්නේ නැහැ. නෑ නෑ ඔයා එහෙම කියන්නේ. නෑ ඔයා බාධාවක් තමයි උනාට අපි කිව්වේ නෑ. මං කියන්නේ නෑ. ඒ කියන්නේ ඒක බාධාවක් නෙමෙයි. දැන් ඒක බාධාවක් නෙමෙයි. නංග මේ මම අනේ ආස චිත්‍රපටියක් තියෙනවා හරිද මම හරිම ආදරේ දෙන්නේ තමයි ඒකේ ඉන්නේ මම පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ යාළුවද කවුරු යාළුවෝ නම් හොඳයි අනේ බෑනේ ඉතින් ශාරුක් ඛානුයි කාජලුයි තමයි ඉන්නේ ඒකේ තියෙනවා මේ ආදරේට බාධා තමයි තියෙනවා හින්දි චිත්‍රපටි හැම එකකම තියෙන ආදරේට බාධානේ මේ ඒකෙදී ආදරේට බාධා ඇති වෙලා ඉවසා එකතු වෙනවා අවසාන එකතු වෙන මොහොතක් තියෙනවා අම්මෝ මල්ලි මේ වගේ දින් වෙලා මගේ එකන් කඩාලා මට වෙන්න තියෙන ඔක්කොම වෙනවා මං හරි ඉල්ලාලේ දුලනියා ලේ ජයන් දීලා මල්ලි ඔන්නම් බලන්න හරි හරි මන් දන්න අර කෝච්චියට ශාරුක් මෙහෙම දුවනකොට මෙහෙම මෙහෙමත් දාන එකනේ චෙන්නයි එක්ස්ප්‍රෙස්ද නෑ නෑ චෙන්නයි එක්ස්ප්‍රෙස් එකේ තේ වගේම එකක් තියෙනවා මේක තමයි හැබැයි ඒකේ පළවෙනි එක මේ වීඩියෝ එකක් තියෙනවා බලන්න ජා සිම්රන් ජා ජීලේ අපලේ සින්දිකී කියලා යාර තාත්තා බාධාව ඉවත් කළා තාත්තා යන්න දෙන්න. අය අක්ක හින්දිත් දන්නවනේ. ආ මන් දන්නවනම් බලලා. බලමු වීඩියෝ පොඩක් බලමු නේ. එහෙම දුවනවනේ මල්ලි. දුවන ශාරුක් මෙහෙමත් දාන්නේ. ශාරුක්කෝ. මෙහෙමත් දාන්නේ. අනේ මල්ලි මට අත දෙන්න මල්ලි. කියලා මෙහෙම අර මන් දැකලා තියෙන දිගම ට්‍රේන් එක තමයි අක්කේක. ඒ දෙන්නේ බලද්දි සෑහෙන වෙලාවක් කාලියෙන් මෙහෙම දුවනෝ
සෑහෙන වෙලාවක් මෙහෙම ෂාරුත් අද්දාන ඉන්න මොකුත් කියන්න එපා එහෙම තමයි චිත්‍රපටි එහෙම තමයි එහෙම තමයි ඒ කියන්නේ මම දැකලා නැහැ එච්චර කාලයක් ඒ කියන්නේ කෝච්චියක් සාමාන්‍යයෙන් ඇද්දුවම පොඩක් ඉන්නේ යනවා ඊට පස්සේ පොඩි තප්පර කීපයකින් මේ ඕක වේගෙන් යනවා නැග ගන්න බැරි වෙනවා අබැයි අරකි ආ ටෙන් ටෙන් ටෙඩර ඩෙන් ටෙඩින් ටෙඩි දිගා සෑහෙන වෙලාවක් කරකට දුන්නා. ඒ තප්පර කිහිපේ තමයි මේ පෙන්වන්නේ මන්ද. ඒ තප්පර ඒ ස්ලෝ මේ කියන්නේ කෝච්චියේ ස්ලෝ යන තප්පර දෙක තුන තමයි එච්චර නදුවන්නේ. එච්චර නදුවන්නේ නේද? මට නම් ඕව බලද්දි හරියට ඇඬෙනවානේ. ඔන්නේ මම තණ්ඩනවා නංගි බොට්ටු පෙරාගෙන අඬනවා ওই චිත්‍රපටි බලන බලන සැරයක් ගන්න. මං ඉහේ කෙස් ගන්නට ඕක බලලා. දුම බාධක ගොඩක් බිඳලගෙනනේ අන්තිමේට ඒගොල්ලෝ එකතු වෙන්නේ කොච්චරද බලන්න වේදී අපිටත් එහෙම පුළුවන් වෙයිනේ පුළුවන් අපිටත් කවදා හරි නංගේ බාධක මැඩලගෙන කවදා හෝ එක තැනට අපිට එකතු වෙන්න පුළුවන් කෝච්චියක් මම අතදාගෙන ඉන්නවා ඔයා දුවගෙන එනවා වගේ බාධක කෝච්චියක නම් බෑ එක වහලක් යටට යම් කවදා හරි දැන් මේ වහරවල දෙකක් තියෙනවා තනිපලයට මේක ගහලා තියෙනවා නෑ ඒක දෙන්නේ නෑ අපේ අයියට ආ ඒක වාර නෙමෙයි නෑ 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 මේ නම් මේ අර බාධක දිවීම සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් අපිට බාධක සම්බන්ධයෙන් කතා කරද්දී ඒ කියන්නේ ඇත්තටම බාධා ගැන වෙන මුකුත්ම නොතිබිච්ච නිසාද බාධක දිවීම හොයාගත්තේ ඒ කියන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් එකේ අපි වීඩියෝ දෙක තුනක් ප්ලේ කරන්නත් එපා ඒකයි බාධක දිවීම හරි හෙලෝ අර එනවා දැන්ද ඔව් දැන් මට එන්න නම් බෑ මෙතන මේ කමන්නේ මම පොඩක් මම එනවා එන්න එපා එන්න එපා එන්න නම් එපා අනේ වදේ උදේ ඉඳලා මං කොච්චර දේවල් වලට මේ ඒක නංගි ඔළුවේ මේ ප්ලෑන් යවාගෙන දී යකියා පික් මං කරමු අපේ වැඩේ කරමුද කරමු ඔය ආසාවෙන් දින්නේ මං හරි ආසාවෙන් ඉන්නේ නංගි මේ දවස් එනකම් මං එපිසෝඩ් කීයක්ද එපිසෝඩ් මේ 43ක් විතර බලාගෙන හිටියා මේ 41 වෙනි එකනේ ඔය මේ 42 වෙනි එපිසෝඩ් එක නංගි ඔව් හරි මේ ඇයි මේ ලෑස්තිද මම ලෑස්ති ඇයි දාඩියද අම්මේ මම පොත්තන් ගැලවෙන්නේ නිකන් මේ ඇයි ලෑස්ති වෙන්න කියලා කිව්වේ මොකද්ද මේ මොකද්ද මේ ඒ මේකට තමයි මම ලෑස්ති වෙන්න කිව්වේ මොකටද මේ අලුතෙන් මම බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ මේ පත්‍ර වලට කරන්න දෙයක්වත් තියෙන්න බෑ මේ වගේ මේ කවර හදන හැටි මන් දන්නේ නැහැ ඒක ඔයාලට කියලා දෙන්න කියලා මේ ඕවා ඔය හැමෝම ඉන්න තැන කරන්න බෑනේ දැන් මම මේ වාර පත්‍ර වල ඉවරින් කවර හදන හැටිද කියලා දෙන්නේ ඔයයි එක එක විවිධ විදියට හා එහෙනම් අපි දැන් පත්‍ර වලින් කවරවත් හදමු